කොතරම් උගත් පුද්ගලයෙක් වුණත් අන්ත ජාතිවාදී ආකල්පෙන් උත්පල වෙලා ඉන්නවා නම් උද්දල් වෙලා ඉන්නවා නම් ඔහුට ඒ ජාතිවාදී මඩගුහුරුවෙන් මිදෙන්න බැරි නම් යථාර්ථයේ දකින්න බෑ. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නය. විග්නේශ්වරන් මහා මාත්‍යතුමා මා දන්නා ලෙස දකුණු ප්‍රදේශයේ ජීවත් වෙච්ච දකුණේ සිංහල ද්‍රවිඩ මුස්ලිම් ජනතාව සමග එකට හැදෙන්න වැඩුණ. ඒ අනුව ඔවුන් සියලුම දෙනාම යුක්තිය පසිඳලීම සඳහා එතුමා ඉදිරියට නඩු කටයුතු ගෙනාපු අවස්ථාවලදී විනිශ්චකාරවරයෙක් ලෙස තීන්දුව තීරණ දුන්න මහත්මේ තනතුරක් ලැබීමෙන් පසු ඔහු මෙහෙවන LTT ඩයස්පෝරාවේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මූලධනය හා බුද්ධි ඒ සමුච්චිතයට ඔහුට යටත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි ඔහුට අත් වෙලා තියෙන ඉරණම. මොකද අපි දන්නවා ලෝකේ ගෝලීය ද්‍රවිඩ සංසදය කියලා සංවිධානයක් තියෙනවා. ඒ සංවිධානයේ ලෝපුරා සිටින වෛද්‍ය විශේෂඥයන්, නීති විශේෂඥයන්, ව්‍යාපාර විශේෂඥයන්, දේශපාලන විශේෂඥයන්, මහාචාර්යවරු, ආචාර්යවරු විශාල පිරිසක් දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාව බෙදලා වෙනම රටක් ලෙස වෙන්කර ගැනීම සඳහා උතුරු නැගෙනහිර ජාත්‍යන්තර නොනවතින අරගලයක් යෙදෙනවා. ඒ යෙදෙන පාර්ශ්වයට තියෙන මූල්‍ය ශක්තිය අපේ සමස්ත ලංකාවේ රටවැසියන්ට තියෙන මූල්‍ය ශක්තියට වඩා වැඩි. ඒ ශක්තිය ඔවුන් නිරන්තරයෙන් යොදවනවා මේ ලංකාවේ දේශපාලනයේ හැසිරවීම සඳහා. ඒ නිසා ඩයස්පෝරාවේ බලලතක් ලෙස තමයි මේ අපි දකින විදිහට විග්නේශ්වරන් මහතා TNA සංවිධානයේ ඇතුළු බොහෝ ද්‍රවිඩ සංවිධාන ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඔවුන්ගේ අරමුණ ප්‍රභාකරන් නැති වුණා කියලා වෙනස් වෙලා නැහැ. රට බෙදලා, රට කඩලා වෙනම ඊළාම් රාජ්‍යයක් ඇති කර ගැනීම සඳහා ලෝකද ද්‍රවිඩ ජනතාවට රටක් ඇති කර ගැනීම සඳහා වෙන අරගලයේ තියෙනවා. ඉතින් ඒක නිසා තමයි ඔව් මේ රට දැන් ත්‍රස්තවාදයෙන් ත්‍රිවිධ හමුදාව බේරගත්තේ. සිංහල ජනතාව විතරක් නෙමෙයිනේ, සිංහල මුස්ලිම් දෙමළ බර්ග සියලු මිනිසුන්ට බියෙන් හා සැකෙන්තරෝ ජීවත් වෙන්න අයිතිය ලබා දීමනේ රණවිරුව කලේ. දැන් කාන්තාංකුඩි පල්ලියේ යාඥා කරමින් සිටි මුස්ලිම් ජනයා සිය ගණන එකසරේ ඇවිල්ලා සමූල ඝාතනය කරනකොට ඒක තම තමන්ගේ ප්‍රශ්නේ, තම තමන්ට විසඳ ගන්න බෑනේ. තර්ජිත ගම්මානවල හිටපු මේ සිංහල දෙමළ මුස්ලිම් අය රැට ඇවිල්ලා ප්‍රතිගහලා නිින්දෙදි මරලා දානකොට තම තමන්ගේ ප්‍රශ්නේ තම තමන්ට විසඳ ගන්න බෑනේ. ඒ නිසා තමයි ජාතික ආරක්ෂාව ලැබලා දීලා ත්‍රස්තවාදී පිටු දැකීම තමයි සේනාධි නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ හමුදා නායකවරු සහ හමුදා රණවිරු විසින් කරලා තියෙනවා. ඔවුන්ට ජාතියේ ප්‍රණාමය හිමි වෙන්න ඕනේ අවධියක LTT ඩයස්පොරාවේ මුදල් වල බලයට අපි ඔවුන්ගෙන් එලෝ එලෝව පිළිගන්නවා. ඔවුන් හිරේ විලංගුවේ දානවා. ඔවුන්ට මරණ දඬුවම නියම කරනවා. ඔවුන්ට වන්දි ගෙවන්න කියලා නියම කරනවා. අපි කවුද විමල් වික්‍රමගේ හමුදා නිලධාරියට විශ්‍රාම ගියාට පස්සේ අධිකරණයේ නියම කළේ ත්‍රස්තවාදියෙක් වෙඩි තබා මැරුවට ලක්ෂ 20ක් ගෙවන්න කියලා. අපි ඒකට සල්ලි එකතු කළා. සාමාන්‍ය ජනතාවගේ මාධ්‍ය ආයතනත් එකතු කළා තමයි ඒ ලක්ෂ 20 ගෙවලා ඔහුව බේරගත්තේ නැවත හිරේ යන එක නතර කරන්නේ. ඒ නිසා තමයි ජනාධිපතිතුමා එතුමා අග්‍රාමාත්‍යතුමාව මෙහෙම තියාගෙන මේ ඉස්සරහා ඉඳගෙන අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා මේ ඇයි මේ රට බේරගත්ත රණවිරුවන්ට මේ එලෝ එලෝ පාර දෙන්නේ, මම මේවා නතර කරගන්න තමයි ආණ්ඩුව වෙනස් කරේ කියලා කිව්වනේ රටට.